Hi, Bowen. Mama Nihal. Mama Sanjeev. Me magi ad gaman sa gaya magi hitavata Sanjeev. I think matra kolle. Ad api denna thirne kara udem Hollywood sign ne kya balanen. Balamu mama viswas karna vidhyata Hollywood sign ne kya balanen. විශ්වාසනීයම සගය සංජීව. ඔහු බොහෝ දේ හොලිවුඩ් සයින් එක ගන්නවා. ගිල බලන්න. සංජීව අපි ඉන්නේ කොතනද දැන් මෙතන? මෙතනට කියන්නේ බ්‍රෂ් කැනියන් ට්‍රයල් හෙඩ් කියලා. හැබැයි මේක Google වලවත් කොහෙවත් හොයාගන්න අමාරුයි. අහහ්. මෙතන තමයි මම හොඳම තැන. පාගමනී යනවනම්. ආ. මෙතන තමයි වාහන නවත්තන්න පුළුවන් අතන. අහහ්. වැඩි දිනෙක් නෑ සතියේ. වීකෙන්ඩ් එකේ දිනම් සෑහෙන්න සංජීව දැන් මෙතන ඉඳලා කොච්චර දුරක් තව හොලිවුඩ් සයින් එකට අපිට යන්න තියෙනවද? හැතැම්ම දෙකක් විතර තියෙනවා හොලිවුඩ් සයින් එකට මෙතන ඉඳලා. ආහා. ටිකක් අමාරු පාගමනක්. හඳු වලින් තියෙනවා. සුදුසුම වෙලාව පාගම ආරම්භ කරන්න දැසන 6 අපි හරියටම 6ට තමයි ආවේ. 6ට තමයි ආවේ. ටිකක් සීතල ගතියක් තියෙනවා. සීතල ගතියක් තියෙනවා. එතකොට තමයි මේක ගිෆිට් පාක් එක. පාක් එක ඕපන් කරලා තියෙන්නේ සන්සෙට් ටු සන් සන්රයිස් ටු සන්සෙට්. අහහ. සාමාන්‍ය විදිහට තමයි කියන්නේ. ඔව්. माउंटेन लायंस මේ පාරේ මීට වෙලා වේලාසන කළුවර වේලාවට ගිහින් තියෙනවා මම දැකලා නැහැ හාවෝ ඉන්නවා ඔව් ගාවට ගොඩක් සයින් වල තියෙනවා රැටල් ස්නේක් ඔව් අන්න ඒක තමයි භයානකම හැබැයි ඒක භයානක වුණාට අපි පාගමනී යනකොට හොඳම දෙයක් තමයි ස්ටික් එකක් අරගෙන යනවා නේද ඔව් එහෙම නැත්නම් පයියෙන් මෙහෙම කකුල බිම ගහලා යනවා නම් ඔව් රැටල් ස්නේක් ඇදිලා යනවා ඇදිලා යනවා අනිත් එක රැටල් ස්නේක් ඉන්නවා නම් පිටිපස්සේ බලද්දී සද්දයක් නිකුත් කරනවා ආහ් ඒක එතකොට අපිට අඳුර ගන්න පුළුවන් ඕකේ සංජීව දැන් මම හති දාන්න පටන් අර මෙතන තව තපුරු ඔග්ගක් මම හර්ණේ සංජිව මං හිතන්නේ මේක ඔක් ට්‍රීස් අරුසිය ගානක් තියෙන ශාකයක් මේක මේ සංරක්ෂිත ශාකයක් කපන්න තාල වීන් ගහක් කැපුවත් එක තමන්ගේ පර්සනල් රෙකෝඩ් එකට යනවා ඔව් एक वागे समान है
මිනිසුන්ගේ මතය මම විශ්වාස කරන විදිහට ඇමරිකාව ගැන තියන්නේ වැරදි මතයක්. වැරදි මතයක්. ඇමරිකාවට ආපු කෙනෙක් කවදාක්වත් ඇමරිකාව ගැන වැරදක් කියන්නේ නැහැ. මේ මොකද ඇමරිකාවේදී තියෙන ඔබේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හැමෝම සමාන විදිහට ජීවත් වෙන එකිනෙකා අතර ලොකු තරඟයක් නැහැ. අනිත් එක පහුගිය දවස්වල ගොඩක් දෙනෙක් පොලිස් නිලධාරීන්ට ගොඩක් බැනවැදුනා. ඔව්. ප්‍රොටෙස්ට් කරා. ඔව්. මම දකින්නේ. ඔව්. දැන් තමයි අපිට ලොකු පහරක් එනවා. ඔව්. මේ වෙනකොට පොලිස් නිලධාරීන් මට ඒ අත්දැකීම මාව නතර කළ තියෙන්නේ මේ අවුරුදු 12ටම එක පාරයි. පළවෙනි වතාව අධිවේග මාර්ගයේ අධික වේගයෙන් ඒක වැරද්ද මගේ වාහනේ මම නිවැරදිවා අධික ස්ටියරින් වීල් එකේ කොළ හිටියා සන්නිවේදන කුළුණ. ඔව්. ඒ සන්නිවේදන කුළුණ ගාවට තමයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන තවත් සුවිශේෂී තැනක්. මෙතන අපිට මේ පාගමනින් නැතුව රෂ්‍යාවට තියෙන යන්න පුළුවන්. එතන ඉස්සරහට තියෙන සන්සෙට් රෑන්ච් කියලා තැනක්. ඔව්. එතනින් අපිට රෙන්ට් කරලා ගන්න පුළුවන්. ආරතම් තියෙන්නේ අස්සේ නවත්තන්න. ඉතින් දැන් තමයි ඔව් කියන්න සංජු. ඔව් එකක් මං කියන්න. ඔව්. අපි මේ පාරේ යනකොට ඔව් හදිස්සියේ හරි ඔව් ගෑනු කෙනෙක්. ඔව්. ඇවිදින හොගේ දැක්කොත් ඒ කියන්නේ 1930 ගණන් වල ඇඳුම් යනගෙන. ඔව්. බයිතරේ ඔය කියන්නේ වා. ඒක පොඩි කතාවක්. ඔව්. දෙට ගිහම කියන්න මේ කතාව මතක්. ඕකේ. අපි එන ගමනේදී ඒ කතාව කතා කරමු. මම හිතන්නේ හොඳම දේ තමයි යන ගමනේදී. නෑ. එතනදී කතා කරමු. එතනදී කතා කරමු. ඕකේ. මොකද ඒක ලස්සන කතාවක්. ආ. මම ටිකක් විතර අහලා තියෙනවා. බලමු අපි දෙන්නගේම කරුණ එකතු කරගන්න. අර ඈත පේන්නේ හොලිවුඩ් සයින් එකේ කෙරවල අන්තිම. නේද? වුඩ් කියන. වුඩ් කියන හරිනේ. ශාරීරික සුවතා සඳහා සංජීව තැන්නම් මචං අම්මගෙන් බීපු කිරි මතක් වෙනවා ඒක තමයි කියන්නේ මම කියන්නේ හොඳට ව්‍යායාම කරන්න ඕන නැත්තම් ඔව් අමාරු විදිහට පීටිකේ අපි ගොල් වලට ගිහලා පිරවලා හිටපු ඉඳ තමයි මේ මට ටිකක් වහන්සි ඔව් මම සාමාන්‍යයෙන් මාසකට සැරයක් දෙසරයක් විතර මේ වගේ පාගමනක් යනවම තමයි ඔව් එකක් බාලදක්ෂයන් එක්ක ඔව් සමහර වෙලාවට විදේශ
සිසුන් ලොස් ඇන්ජලිස් වලට ආවහම මම ඒ අය මේ වගේ තැන් වලට එක්කන් එනවා. වව්. හේතුව ඒගොල්ලන්ට මේ වගේ දේවල් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔව්. අනිත් එක මම සල්ලි අය කරන්නේ නැහැ. ඔව්. මම වහගන්න දන්නවනේ හොඳට. ඔව්. ඒක පාසල්ලි වලටම ජීවිතේ දෙන් කරපු මනුස්සෙක් නෙමෙයි. අපිට සල්ලි අවශ්‍යයි. ඔව්. ඒ වුණාට සතුට කියන්නේ සල්ලිම නෙමෙයි. මම හැමදාම මාත් කතා කරන්න කැමති මාතෘකාව. අපිට ජීවත් වෙන්න සතුටු වෙන්න ඕන. ඒ වුණාට ශරීරය සෞඛ්‍ය තියෙන්න ඕන. ඔව්. ඒක නැත්තම් මේ මුකුත් කරන්න බෑ. කරන්න බෑ. අනිත් එක මේ වගේ ලස්සන පෙන් බලන්න ඕන. ඔව්. मम रखिया हरि मम जीवित हितमुन पुदूम तेनाली सनसेट एंड हाईलैंड क्या हॉलीवुड हाईलैंड इक बोग फेम इक विना तुनाको दूर कड़ता मंग इन मेक दखा मन सीता कंटे मम्मी क्या हिटे को टंगे को දැන් ඉන්නේ කොහෙද කියලා මට හැබැයි ගොඩක් මේ හැම දෙයකම බාලදක්ෂ ව්‍යාපාරයේ ලැබිච්ච පන්නරය සෑහෙන ඕ අපි පොඩ්ඩක් කතා කරමුකෝ බාලදක්ෂ ව්‍යාපාරයත් එක්ක ඔයාගේ තියෙන සම්බන්ධය පොඩ්ඩක් මම බාලදක්ෂෙක් විදිහට ඉස්සෙල්ලම පදක්කමක් ලබන්නේ 1991 මාතර සාන්ත සර්වේස සිද්ධියක් ඕකේ ඒ වෙලාවේදී මම කවදාවත් හිතුවේ නැහැ අද ඉන්න තත්යකට එයි කියලා. ඔව්. ඔව් දැන් දැන් මම දන්න තරමින් ඇමරිකාවේ ඉන්න ශ්‍රී ලාංකික බාලදක්ෂ වුණකරුවෙක්ද නැත්නම් මම මේ වෙනකොට කොමසාරිස්වරයෙක්. ඔව්. විදියට කටයුතු. බාලදක්ෂ කොමසාරිස්වරයෙක් විදියට ලංකාවේ ගමෙන් මාතරෙන් මාතර කොහෙද? මාතර තෙලිජ්ජවිල. මාතර තෙලිජ්ජවිලෙන් ඇවිල්ලා अमेरिका वेल अमाइंट पाल दक्ष पुहन वाला बाजे उन अमेरिका भी तीन सुशी पारिसर पद्धति वाले टेक्कर के क्रियाकार कम करना मे अपूर चलते हम भी हरि मट हम ही मगेन मगे ही देती ने श्रीलंक के सियम आडंबर है गमन स गया वेगिंग सरहट है ना तमन खांदु नगीन कोट गोडक महानसी ना आओ अंदर में देता मैं भी दी रखूं नगीन है कने तो पसपेट ने आओ तमन डिंगा आओ आओ सानी ते का होंदे टा होंदे सपात तो पाविच्च करा ना वाने मगे पगे में मेवा ने में मेवा ඒව සාමාන්‍ය හයික් එකකට සුදුසු නෑ. ඔව්. මේ හයිකින් බූට් තමයි. ඔව්. අනිත් එක අලුත් හයිකින් බූට් පාවිච්චි කරන්න නරකයි. ඔව්. පුළුවන් තරම් පාවිච්චි කරලා දුර පාගමන යන කරපාල. ඔකේ. ඔකේ. අපි කතාව සම්පූර්ණ කරමු. මම මගේ පැන්නනේ මැද්දෙන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මා. ඔකේ. එතකොට මේ භූමිකාව මොකද්ද ඔයාගේ බාලදක්ෂින්ගේ ඔකේ ක්‍රියාකාරකම් ගැන මම ලංකාවේදී ලීපදක්කම ගත්තා ඕකේ මට මේලාදී මතක් කරන්න ඕන ඔව් සරජ්ජොඩ කන්දාරච්ච මහත්තයා තමයි මේ මගේ උපදේශකයා වාව් ගාල්ල හිටපු දිසා කොමසාරි ඔව් දැන් මූලස්ථානේ සම්බන්ධ වැඩ කරන ඔව් එතුමා ගොඩක් උපදෙස් දුන්නා ඔව් ලී පදක්කම් මම ගොඩක් අයට ලංකාවේක ඔව් නිර්දේශ කරනවා මොකද ඒක ගොඩක් අමාරුයි ඔව් ආමි ට්‍රේනින් එක වගේ ඔව්
ඇමරිකාවට වැඩිය අමාරුයි. හ්ම්. අපි ගොඩක් බලපෑමක් ලැබුවා ලංකාවේ දීපතක්. ඔව්. හැබැයි ඇමරිකාවේදී ඔව්. සති දෙකකින් ඒක නිම කරන්න පුළුවන්. ආහා. මට අවුරුදු 4ක් ගියා මේ දීපතකම. ලංකාවේ ගන්න. මම පුංචි කාලේ අහම්බෙන් වගේ සම්බන්ධ වෙනවා. එකම එකකින් පස්සේ ආයිත් සම්බන්ධ වෙන්න හම්බ වෙන්නේ නැහැ. දැන් පස්සවල යනවා ඉගෙන. මම මාතර සංස් සර්විසස් විද්‍යාලේ 4 වෙනියේ ජනාධිපති බලධාරියෙක්. එතකොට බාලදක්ෂ ක්‍රියාකාරකම් මිස මේ අපිගේ මුගලිතෙන් ශ්‍රී ලාංකික දරුවෝ ඉන්නවනේ. ඔව්. උන්ටත් මේ ගැන හැඟීමක් එනවනේ මේක බලනකොට. ලංකාවේ ගමේ මාතරෙන් අපෝ අය කෙනෙක් ඇමරිකාවේ දැන් ඉන්න දරුවන්ට බාල දක්ෂ ක්‍රියාකාරකම් උගන්වනවා. ඉතින් අපිත් මොනවද මේ අයගෙන් දැනගන්න පුළුවන් කියලා හිතුවොත් පෞද්ගලික ජීවිතයට වාට කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? ඇත්තටම බාල දක්ෂ ව්‍යාපාරයේ හින්දා තමයි අද මම මේ ඇමරිකාවේ ඉන්නේ. ඔව්. ඔව්. මොකද ඒක ලෝක සහෝදරත්වය. ඔව්. අරහබෙනික ව්‍යාපාරය. ඔව්. මම ලංකාවේ ඉන්නකොට ඔව් මම ලංකාවේ බාල දක්ෂනායකෙක් වගේ කටයුතු කරනකොට ඔව් මම සම්බන්ධතා තියාගත්ත ලෝකෙ විවිධ රටවල්. ඔව්. මේ සම්බන්ධතා ගොඩ නැගෙන්නේම බාල දක්ෂ හරහා. අනිත් එක තමයි අපේ ලංකාව යාළුවෝ කියන ඉස්සරහ දැන් හොලිවුඩ් සයින් එකට යන ගමනේ කන්ද භාගයක් කැවිලා කොහොමද සංජීව චෙට් භාගයක් නැතනම් ආම නැනේ තරහා ඇතින් පේන්නේ මම හිතර විදියට හොලිවුඩ් බුලවාඩ් එකට කිට්ටුව තව දුරට ගියාම කන්දට ගියාම අපිට බලා ගන්න පුළුවන් මේ තවත් පැහැදිලිව මේ නගරය හරි පුදුම නගරයක් समग्रीय हरिम वेदगत राठपाल दून ना राटे ये समग्री रियन नोनी हिता नोनी ओके संजीव मातृका मैदे पेन हाव किस मैं මට කියන්න අපි කතා කරේ විදේශිකයෝ ගැන විදේශික සංචාරකයෝ ගැන මට ඇමරිකාවට එන්න මම ලෝකෙ ගොඩක් රටවල් වල මගේ යාළුවෝ ඔව් හොංකොං ජපානය චීනය ඔව් ගොඩක් රටවල් ඔව් හැබැයි මං කවදාවත් ඒ යාළුවන්ගෙන් ඉල්ලුවේ නැහැ මට අර උදව් කරන්න මේ උදව් කරන්න ඔව් මාව ඒ රටට ගෙන්න ගන්න. ඔව්. මම කවදාවත් ඒ වගේ දේවල් කරේ නැහැ. හැබැයි මම එක දෙයක් කරා. ආ. ඒගොල්ලන්ට පේන්න මම ලස්සන වැඩපිළිවෙලක් කරා. ඔව්. ඔව්. ඒකට පහදීමක් හැටියට තමයි. ඔව්. මගේ යාළු බාසියා. හ්ම්. මම මුල්ලම කියන්නේ. ඔව්. එයා මට උදව් කරේ මෙහාට එන්න. එන්න. ඔව්. දැන් කඳු උඩින් හිර හොලිවුඩ් කඳු උඩින් හිර හිමින් මුදුන් වෙනවා.
දැන් පේන සංජීවගේ පිටිපස්සෙන් හිර හිරු එළිය එන උදෑසන හිරු එළිය අපූරු පවක් මේ හොලිවුඩ් කඳුකරයට දැන් හරියට ඉර බහැගෙන යනකොට හැන්දෑවේ තියෙන සුන්දරත්වයම ට වඩා එහාගේ නැවුම් බවක් මේ හිරු එළිය තියෙනවා संजीव दें मे संजीव दें अपेराटे विदेश के काम ओह क्या दखें अमुतु विधे ओंगे लबागन ऊट दिन सेवा वट वैडी है बलापुर मानसिक तत्क गोड नगे समारोह ගොඩක් ආඩම්බරයි එල්ලයට මගේ බාලදක්ෂ කණ්ඩායම බාලදක්ෂ නායකය හම්බුණාම ඔව් ගොඩක් ඊගෙන දැනගන්න පුළුවන් පුළුවන් නේද ලොකු කන්දක් නැගලා දැන් පොඩ්ඩක් විවේකයක් දෙනවා ගොඩක් ප්‍රතිවිපාක විඳින්න වෙනවා විඳින්න වෙනවා අනිත් එක මේ පරිසරය ගොඩක් සත්තු මිනිස්සු ඔව් ඉතින් ඒක හින්දා රාත්‍රියට මෙහාට එන්නත් තහන ඔව් මම හිතන්නේ සේවා සපයන වාහන වලට තමයි මේ සේවාර පාරකට දෙන්න පුළුවන් ආහ මේකේ වාහනයකින් යන්න ඉඩ දෙනවද බෑ අපිට බෑ ඔව් ගිනි නේ වල රාත්‍ර ලොස් ඇන්ජලිස් එකේ हॉलीवुड साइन मगे हित कोई देद में मंग हितान ने तीरने गाने के लह में पड़ी पड़ी ताना कहीं ना अतः अभी सेल में यंग हॉलीवुड साइन ने का बाला हो दाई है भाई हम तक कराने पा अभी सराह वीडियो है किंग लाला लैंड मूवी एक घाव तेंटा चियम है भाई मैं हमें दे मा हाँ मटा खाओ रुत एक कगे नहीं लो पिन्ना लाने वे मम्मा मगे मा सोच सा है ओह ओह यागत दे संजीव है हॉलीवुड साइन के साइन एक हरम कैन सहन दुरा मितने लगा तो ंगमुवा
තැනට ගිහාම කියන්න. ඔව්. ඒ සම්බන්ධව වැඩි දුර විස්තර. අපිට හොලිවුඩ් සයින් එක ගැන කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ගොඩාක් දේවල් කියන්නේ අත්‍යවශ්‍යම දැනගත යුතු දේවල්. ඒ ඔක්කොම කතා කරන්න මගේ ගමන් සගය සංජීව මාතර කොල්ලා ලෑස් වෙලා ඇවිල්ලා ඉන්නේ. අපි ඒකන කතා කරමු. එතනට ගිහිල්ලා මොකද මට ඕනේ ඒකන කතා කරන්න. ඒ සැබෑ පරිසරය සංජීව ඇවිල ඉන්න තියනවාද මේකට මේ හැඳ ඇරි හැඳ වෙලාවට මම ඇවිල්ලා නැහැ හේතුව මම සාමාන්‍යයෙන් පාගමෙන් යනකොට යන්නේ උපේපාන්තර ඔව් ඒකකටත් හොඳයි ඔව් ගොඩක් වෙලාවට මම මිනිත්තන්ට එන්නේ සංචාරක ශිෂ්‍යයන් අරගෙන අරගෙන ඕකේ ඒ කියන්නේ මම සල්ලි වට කරන්න දෙයක් නැහැ මගේ ආත්ම සතුටට කරන්න දෙයක් ඔව් හොඳයි සංජීව මට කියන්න දැන් කොච්චර කාලයක් වෙනවද ඇමරිකාවේ බාලදක්ෂින් සමග සම්බන්ධ වෙලා මම 2006 ඇමරිකාවේ ආවට බාලදක්ෂ කණ්ඩායමට සම්බන්ධ වෙන්න සෑහෙන උත්සාහ දරුවා මේ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වෙන ගොඩක් ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් එක චෙක් කරනවා ඔව් බලලා ගාවට අපිට ට්‍රේනින්ග් එකකට යන්න තියෙනවා ඔව් ඒකෙන් පස්සේ තමයි ගන්නේ මම 2007 දී බාලදක්ෂ කණ්ඩායමක සහාය බාලදක්ෂ නායක විදියට කටයුතු කරා. ඔව්. ඊට පස්සේ මම වෙනත් බාලදක්ෂ කණ්ඩායමකට සම්බන්ධ වුණා. ඒ සහාය බාලදක්ෂ නායකෙක් හැටියට. ඔව්. ඒක කොයි ප්‍රදේශයේද? දැන් අපි ඉන්නේ දැන් දැන් මේ වෙලාවෙ ඉන්නේ හොලිවුඩ් සයින් එක තියෙන්නේ ලොස් ඇන්ජලස් වල. නමුත් අපි ජීවත් වෙන්නේ එල්.ඒ. ඉඳලා ලොස් ඇන්ජලස් ඉඳලා පැයක විතර දුරකින් නේද? හතම්ම 30ක දුරකින්. එතකොට ඇමරිකාවේ කරුවා සම්බන්ධ වෙන්නේ කොහේ තියෙන මේ මම ඉන්න ගෙවල් පැත්තේ. ඕකේ. දෙවෙනි බාලදක්ෂ කණ්ඩායමෙත් මම සහාය බාලදක්ෂ නායකයෙක් හැටියට කටයුතු කරා. ඔව්. හැබැයි මේ බාලදක්ෂ කණ්ඩායම ඉදිරියට කරගෙන යන්න බාලදක්ෂයන් නැති වුණා. හ්ම්. ඒ වෙලාවේදී මම ඩිස්ත්‍රික් දෙන්නත් කරා. ඔව්. ඒගොල්ලෝ ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. ගත්තේ නැහැ. පස්සේ දැනට ඉන්න බාලදක්ෂ කණ්ඩායම පෝතක බාලදක්ෂයන්ට අලුතින් බාලදක්ෂ කණ්ඩායමක් හදන්න අවශ්‍යයි. ඔව්. ඒකට නායකත්වය දෙන්න පුළුවන්ද කියලා මගෙන් ඇවිල්ලා ඇහුවා. ඔව්. ඒකත් එක තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. මම එක සැරේටම ඒක බාරගත්තේ නැහැ. අහහ. මොකද ඇමරිකාවේ බාලදක්ෂ නායකයෙක් වෙන්න ඇමරිකානු පුරවැසි භාවයේ තියෙනවා. ඔව් හොඳයි. ඒක එක දෙයක්. මට ඒ වෙනකොට පුරවැසි භාවය නැහැ. ඔව්. හැබැයි මගේ වැඩ කටයුතු දෙක පුරන්න මගදී බාධා කරන්න සිද්ධ වෙනවා. ඔබ දුම්පානය කරාට කමක් නැහැ. මම මේ පාරේ යනකොට දැක්ක දේ තමයි ලයිටර් එකකුත් සිගරට් පැකට් එකකුත් තියෙනවා. මම ඔබට ඒක පෙන්නන්නම්. මගේ කිසිම ප්‍රශ්නයක් නැහැ දුම්පානයත් එක්ක. හැබැයි මෙවැනි පරිසරයක සිගරට් බීලා ලයිටර් එකකුත් සිගරට් පැකට් එකක් මග දාලා ගිහින්. ඊට පස්සේ මම කොහොම හරි ඒගොල්ලෝගේ බලවත් ඉල්ලීම පිට මම දැනට ඉන්න බාලදක්ෂ කණ්ඩායමේ ප්‍රථම බාලදක්ෂ නායකයා ස්කවුට් මාස්ටර් හැටියට පත්තුනා ඩිස්ත්‍රික් එකත් ඒක අනුමත කරා මට මස්ථානු ප්‍රවේශ භාවය නැතිවත් ඒගොල්ලෝ මට ඒ තනතුර දෙන්න කැමති බුදු මාඩම්බරය තින් ශ්‍රී ලාංකිකයෙක් විදියට ඒක කොමරි බාලදක්ෂ කණ්ඩායම දැනට අද ඊය වෙනකොට අපේ 4 වෙනි ඊග ස්කවුට් ගියා වැඩකටයුතු සම්පූර්ණයෙන්ම ඉවර කරලා තියෙන්නේ මේ සතිය තුළදී එයාගෙන් සම්මුඛ ප්‍රේක්ෂණේ තියෙනවා හොඳයි
අපිට මේ වෙලාවේ පේනවා දුරින් හොලිවුඩ් නගරේ මම ඔබට පෙන්වන්න යන්නේ දැන් හොලිවුඩ් නගරේ හරි සංජීව අපි කතාව ඉතුරු කරස පටන් ගමු. ඔව් ඉතින් ඊට පස්සේ මම සාමාන්‍යයෙන් සමතුරක් දරනකොට මම ඒ සමතුර අල්ලගෙන හැමතිස්සෙම ඉන්නේ. ඔව්. හැමතිස්සෙම බලන්නේ කවුරු හරි දෙවෙන්නේ කතන්ට පුහුණු කරලා. ඔව්. උන්ට පස් කරන්නේ. ඔව්. ඒ අනුව මම ඉවරයි බලශකම් ඩයිමන්ඩ් එක මහත්වරක. මම ආරාධනා කරා මම එයාට කිව්වා බලදක්ෂකම් ඩයමේ නායකත්වය ගන්න කියලා. නෝ කොහොම හරි එදා ඉඳන් අද වෙනකන් එයා ඒ තනතුර ගත්තා. එයා ඒ තනතුර ගත්ත දවසේ ඉඳන් තව මාව තමයි බලදක්ෂකම් ඩයමේ උපදේශක තනතුරට තියාගත්තා. වාව් ආදම්බරය එතුමා අමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වෙන රොනල්ඩ් රේගන් ජනාධිපතිතුමාගේ වැඩකටයුතු පවා කරලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ මාස දෙකකට විතර උඩදී යුනික් කමිෂනර් කියන තනතුරට මම උසස් වුණා. මම හිටියේ කණ්ඩායමේ උපදේශක තනතුරේ. එක සමානයි වගේ. ඔව් දෙකම. එකම මට ඉතින් තනතුරු තනතුරු වැඩගත් නෑ ශ්‍රී ලාංකිකයින්ට. මං හිතන්නේ මේ ඔබ වගේ ශ්‍රී ලාංකිකයින්ට. මගේ යුනිෆෝම් එකක් ගත්තත් මගේ මම මුකුත් වෝඩ් පිටපස්සේ ඒ කියන්නේ තිලින පිටපස්සේ දුව කෙනෙක් නෙවෙයි. ඔව්. ඒක හින්දා ලංකාවේ ගන්න ජනාධිපති පදක්කම තියෙනවා. ඔව්. සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය පදක්කම් තියෙනවා. ඔව්. හරි. අපි දැන් පොඩ්ඩකට විරාමයක් ගමු උස්ම ගන්නත් එපා සංජීවට ප්‍රශ්න 100ක් විතර මාත් අහනවා සංජීවත් ගිරව වගේ කියවනවා නමුත් මේක තමයි අවස්ථාව අපි දෙන්නට කතා කරන්න නැත්නම් අපි හඳුනාගෙන මං හිතන්නේ අපි හඳුනාගෙන ගොඩක් කල් අද තමයි අපි මේ වගේ විවෘතව කතා කරන්න අවස්ථාවක් හම්බුනේ අන්තක මනිහලයට ගොඩක් කල් ඉඳන් කතා කරේ මෙතන බලන්න අනිවාර්යයෙන්ම හදයි අදත් උදේ පරක්කුවේ දැන් විනා හව් ඔබ වෙලාවට වැඩ කරන බව දන්න නිසාම මම පාන්දර 3ට එලාම් පාන්දර 4ට එලාම් එක තියලා නිදාගත්තා මොකද මම ඔබට පොරොන්දු වුනේ 4:45 පහ වෙනකොට ඔයාගේ ගෙදරට එනවා කියලා. නමුත් අර අසාමාන්‍ය දේවල් සිද්ධ වෙනවා. මාව හැර මම 12 වෙනකන් නිදාගන්නේ නැහැ. මම මේ හොලිවුඩ් සයින් එක ගැන හොයනවා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් උත්සාහ කරනවා නිදාගන්න. නිින්ද යන්නේම නැහැ. අවසානයේ හමුතු හිනේ පෙන්නලා නිින්ද ගිහිල්ලා පාන්දර එලාම් එකක් වගේ වැදිලා වගේ ඇහැරෙනවා මාව. ඒ ඇහැරෙනකොට පාන්දර 3යි. මම ඉතින් හිතනවා තව විනාඩි 10ක් නිදාගෙන මේ විනාඩි 10 ගැන විශ්වාස කරපු හින්දාම මම ඇහැරෙන්නේ 4:00 පහු වෙලා ඒ ප්‍රමාද තමයි හැබැයි මේ ගැන මම මගේ සමාව ඔබගින් ඉල්ලනවා දැන් මම ගොඩක් වෙලාවට මාත් එක්ක වැඩ කරනකොට මම මේ පුරුද්ද ඇති කරගත්තේ මාතර හිටපු දිසාපාදක්ෂ කොමසාරිස්වරයෙක් වෙන ලඩිස්කාන්ත ජයසේකර මහත්තයාගේ. ඔව්. මොකද එතුමා වෙලාවක් දුන්නම ඒ වෙලාවට ඉන්නවා. ඔව්. හැබැයි ඒක මම ගොඩක් මම මගේ ජීවිතේක සම්බන්ධ. ඔව්. ඒක හොඳ පුරුද්දක්. ඒක හැමදේටම හොඳයි. හොඳයි. ජීවිත හැමතැනටම හොඳයි. ඒක මම අනිත්‍යගේ කාලයක් තුරු කරනවා මමත් මගේ වැඩ ලස්සන්ට කල්මනාකරනවා තුර සංජීවගේ මොනවද මේ ඔබිස් විනෝදාංශ බාලදක්ෂ කටයුතු තමයි ඒක තමයි හොබි ගොඩක් දවස්වලට බාලදක්ෂ කණ්ඩායමේ බාලදක්ෂ
हॉलीवुड नाम हेदने के तपूर कथा आप ये कथा कर उन्हें दम ने मैं उड़ट मुगल ओके संजीव दें आप इन्ने वाकि वागे तीरने तनक इक कोंगत पत्ते मगे दिग्गर वीधि पारती आने कंद मुदुन मैं मेतन बट मे कंद तरने लग्योत् हॉलीवुड साइन निकट नंगा नमुत मेतन दैन दिल तीन मेतन मे पार तरने कंद तरने अभी मत संजीव तीरने अभी सुपुरुदुगम मगेम वर्ती पार वाल गिला उदाहरण पारे I think pain hari tapi wala kulu wal tudin inna wage me balanna mage pahatin pena me kaduweti mudune mama dan inne ena thawak obata pennanna hitenawa holu nagare e apuru sihina nagare लोके पुरा हॉलीवुड आदर मन मे सिंह नगर एटूर हम जीवित गिनी पूर्व तैंग तैंग अभी उनका क्लांगा इन्नी हॉलीवुड साइन कमने अवसाने केवन केवन लांग नमूत तब उठे अन्न तीर आने संजीव विशाल संजीव
ඇත්තටම මේ දැන් මේ හොලිවුඩ් අවට එහෙම නැත්නම් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් අවට බොහෝ දෙනෙක් ශ්‍රී ලාංකිකයින් ඉන්නවා. හැබැයි මම විශ්වාස කරන හැටියට ඔවුන්ගේ හරිම අතලොස්සක් තමයි මේ අපි එන ගමන් මගේ ඉන්නේ. ඒකට එක හේතුවක් තමයි සමහරුන්ට ටිකක් අපහසුයි මේ පාරේ ඉන්න. ඔව් තරුණ ජව සම්පන්න කෙනෙකුට නම් පුළුවන්. හැබැයි පුදුම කියලා අන්තය අනුගත වෙන්න එපා. මෙන්න පාගමන අවසානයේදී මම නිහඬලා ගියා. ඔව් තව තැනකට එක් කියන්න. ඔව් දැන් මේ වාහනේ ගෙනද නවත්තලා ලස්සන පින්තූර කීපයක් ගන්න පුළුවන්. සයින් එකත් සයින් එක ගන්න එක සයින් එක ළඟට යන්න අවශ්‍ය නම්. ඔව් මේ දුක විඳින්න මේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ තුම්මං හන්දියකට. මේ ඉන්නේ අපි තුම්මං හන්දියක. අපි ආපු දිශාව තමයි මගේ පිටිපස්සෙන් තියෙන්නේ. මගේ දකුණු අත තියෙන පැත්තෙන් පාර සංජීව කොහටද යන්නේ? ඔබට හොලිවුඩ් සයින් එක ගාවටම ළඟටම යන්න අවශ්‍ය නම් හොලිවුඩ් සයින් එක පිටිපස්සට යන්න අවශ්‍ය නම් මේ දකුණු අත පැත්තට තියෙන පාර. संजीव संजीव अभी पटांगा हॉलीवुड साइन के සුන්දරම තැන තමයි සයින්නිකේ පිටිපස්සට ගිහිල්ලා එතන ඉඳන් කන්ද ඉඳන් මුළු නගරයම බලන්නේ හරිම ලස්සන දැක්කනේ අපි ඒකත් ඒක බලමු මේක බලලා ඉවරයි මේක බලලා ඉවරයි ඔබට මගේ ගමනේ වේගය වැඩි කරන්න ඕනේද දැන් මට මේ ගමනට තියෙන ආසාවත් එක්ක අවුරුදු 12කට පස්සේ මේ පැත්තට එන්නේ අවුරුදු කියන්නේ හොලිවුඩ් එකට නිතර ආව ගියත් මෙහෙතන්ට එන්නේ අවුරුදු 12කට පස්සේ. දැඩි උනන්දුවත් එක්ක මට මහන්සිය තාම දැනෙන්නේ නැහැ. තියෙන පරිසරයේ තියෙන මේ උදේට තියෙන සිසිලසත් එක්ක මේ හිරු රශ්මියල ඇවිල්ලා දාඩිය දැම්මත් ශරීරයට අමුතු ප්‍රබෝධයක් දැනෙනවා. අමුතු සනීපයක් තියෙනවා. මහන්සියට එහා ගිය. හැබැයි නිහල්ලා අය මං හවසෙක් කාව නම් ඔය කතාව කියන්නේ. गमन पटांगनकोट संजीव मट पे कुलन लंगट अभी किट लाइन जीव आप हॉलीवुड साइन के किट अभी लगती है ලස්සන ඉදිරිපස පෙනුමක් මෙතනදි ගන්න පුළුවන් හොඳ ලස්සන මෙතනනේ
ඇත්තටම මේ ගේට් එකට එහා පැත්තෙන් එන පාරිනුත් පිටතට එන්න පුළුවන්. හැබැයි මේක ප්‍රයිවට් පාරක්. ඒ නිසා නීතිමය ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඉඩ තියෙනවා. දැන් අපි ඉන්නේ හොලිවුඩ් සයින් එක කිට්ටුව. අපිට ඇතින් පේන ඇති හොලිවුඩ් සයින් එකේ අකුරු. අකුරු හොලිවුඩ් සයින් එක. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නවා හොලිවුඩ් සයින් එක ගාවට. මගේ පිටිපස්සෙන් පේන්නේ හොලිවුඩ් සයින් එක. සංජීව අපි කතාව පටන් ගමු. අපි මේ කතාව පටන් ගන්නකොට හොලිවුඩ් සයින් එක ගැන කවුරුත් දන්නවා මම හිතන්නේ මේක ඉස්සෙල් මේක මේ විදිහට නෙවෙයි ඉස්සෙල්ලා තිබුණේ. ඔව්. හොලිවුඩ් අපි මෙහෙම පටන් ගමු. හොලිවුඩ් සයින් එක පටන් ගන්න මුල්ම අදහස එන්නේ කාටද? හොලිවුඩ් සයින් එකක් මෙතන හයි කරන්න ඕන කියන කියන්නේ කවුද? අපි කෙටියෙන් කියනවා එච් ජේ කියලා. ඔව්. එහෙම නැත්නම් සම්පූර්ණ නම එයාගේ නම හෝබර්ට් ජොන්ස්ටන්. හෝබර්ට් ජොන්ස්ටන් විට්ලි. විට්ලි. මම අහලා තියෙනවා. ඕකේ. එතකොට විට්ලි අහම්බෙන් ද මේ මේ නගරයට එන්නේ? එහෙම නැත්නම් මොන හරි හේතුවක්? මොකද එයා මේ නගරයට එන්නේ එයා හොඳ ඉඩම් සංවර්ධනය කිරීම සම්බන්ධ හොඳ ප්‍රසිද්ධ පුජ්‍යලේ ඇමරිකාවේ වෙනකොට. ඔව්. එයා මේ සදන් කැලිෆෝනියාවට, කියන්නේ දකුණු කැලිෆෝනියාවට එන්නේ. ඔව්. මේ පළාතේ තියෙන ඉඩම් සංවර්ධනය කරලා විකුණන්න ව්‍යාපෘතියට. ඔව්. මම අහලා තියෙනවා මෙහෙම කතාවකුත්. ඔහු 1860 ගණන්වල 65ද මන් දන්නේ. ඔහු එනවා ඔහුගේ හනිමුන් එකට කැලිෆෝනියාවට. එහෙම කතාවක් තියෙනවා. එහෙම කතාවක් තියෙනවා. මේ නම සම්බන්ධව ගොඩනැගෙන කතාවල එහෙම කතාවක් තියෙනවා. එහෙම කතාවක් තියෙනවා. හැබැයි එක ගොඩක් කතා ඇති. මම දන්න එක කතාවක් තමයි ඒ වෙනකොට ඇමරිකාවේ හිටිය ගොඩක් සංක්‍රමණික චීන ජාතිකයන්. ඔව්. ඒක තමයි මම හිතන්නේ සුන්දරම කතාව මේ කතන්දරේ. එක දවසක් උදේ පාන්දර ඒ සංක්‍රමණික චීන ජාතිකයගෙන් ඇහුවා what are you doing? මට ඒක ඉංග්‍රීසියෙන් කියන්න ඕන. ඔව්. නැත්නම් ඒක පැහැදිලිව දැනෙන්නේ නැහැ. Why you up so early? ඉතින් ඒ වෙනකොට ඒ චීන ජාතිකයට එච්චර ඉංග්‍රීසි බෑ. එයාගේ ඇක්සෙන්ට් එකක් තියෙනවා. ඒකත් එක්ක එයා කිව්වේ up early for work. එයා ඉංග්‍රීසියෙන් කිව්වේ howling wood. How? එතකොට ඒ වචනේ එච්චේ විච්චින් අල්ලගත්ත කියලා තමයි අදහස එන්නේ. එක කතාවක තියෙන්නේ. ඔව්. මම මේ ගැන රිසර්ච් කරනකොටත් මට හම්බෙන්නේ ඕක තමයි. මේ හරිම රසවත්ම කතාව. ඔහු කඳු ගැටයක් උඩට නැගලා එජේ රයිට් එජේ. ඔව් එජේ කඳු ගැටයක් නැගලා අවට බලනකොට චීන ජාතිකයෙක් එනවලු ඔහුගේ ලිලි වගේ පටවගෙන කරත්තකින්. අපි කිව්වොත් කරත්තයක් අපේ ලංකාවේ තියෙන කරත් කරත්තකින්. එතකොට ඇහුවලු උඹ මොකද මේ වෙලාවේ? එතකොට තමයි අර ඉංග්‍රීසි භාෂාව ගැන එච්චර දැනුමක් ඒ කාලේ නොතිබුණ චීන ජාතිකය උත්තර දුන්නේ howling I howling wood. ඒක තමයි හොලිවුඩ් කියන නම පාදක වෙන්න හේතුවක් වුණේ කියලා යම් කිසි අදහසක් තියෙනවා. ඒ වගේම තව දේවල් තියෙනවා. ඒ ගැන එච්චර මම උනන්දු නැහැ. ආසහිතින්නෙත් නැහැ. ආසහිතින්නෙත් නැහැ. ගොඩක් වෙලාවට අපිට බැලුවම හැමතැනම දකින්නේ අර කතාවම තමයි. චීන ජාතිකය. චීන ජාතිකය කතා. ඒක සමහර විට ඇත්තක් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ ග්‍රාම නාම හැදෙන විදිහ එක බලනකොට. එතකොට මේ අනිත් එක තමයි මේ චීන හොඳ කතන්දර ගන්න. චීන ව බැහැර කරලා මේ මේ ලෝක රටාවත් එක්ක ජීවත් වෙන්න බැහැ. චීන සුන්දර මිනිස්සු. ඔවුන් සුවගත දේවල් තමයි මහා පරිමාණයේ නිෂ්පාදන බවට දැන් මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් චීනත් එක්ක වාගේ සම්බන්ධයක් තියෙන හින්දා මේ වෙලාවේ අපි ඒ චීන කතාව
आदर मेहनत करना मेला आप विश्वास करना मैं हॉलीवुड नाम है एक हतरे मूल मूलिकवेन एक पादकवेन के सीरसी में आप सुंदर विधि विश्वास करना मे लसन कथा उदय संजीव मे हॉलीवुड सैनिक मिथन स्थानगत करदास नमस्तुमी अब यदा मे सैनिक लीविला हॉलीवुड लैंड अनित्य यदा मे सैनिक हदलती हुए टेलीग्राफ खणु वाला तहडु वलिंग एवगेम विदुलिबुबुलु हारदहसा किंग आलोक मत्वेन ये आलोक मत्वेन विदिय तमाई होली कियन कैरल कवतावकट लाइट पत्तु इन्ना वुड कियन कैरल तवतावकट लाइट पत्तु इन्ना लैंड कियन एक तवतावकट लाइट पत्तु इन्ना ईट पस्से संपूर्ण हॉलीवुड लैंड कियन एक लाइट मे हॉलीवुड लैंड लैंड के नम योजना वेला मे खु मुदुने स्थापित वेन्न हेतु तमाय मे हॉलीवुड नगरे आकर्षण वेच ने मे आकर्षण करगनीम ओंगे अरमुन विलासिपुने ओंगे निवास हेमनता सुपीर निवास पद्धति विकुणगान ये सन्द आकर्षणीय तनक विद्य आकर्षण स्थान विधिता हॉलीवुड लैंड के नाम मौन स्थानगत करान पिलबुना के मे मे हॉलीवुड नगरेट आकर्षण एवं नम चित्रपट निष्पादक बरु ओन केमेन केमेन न्यूयॉर्क कैलिफोर्निया आउट एन एन चित्रपट निष्पादक अंत आवश्यक नगर या निर्माण की मे हरमुनी तम मे हॉलीवुड लैंड हदीन मेहम इसल मेक विमान संवर्धन व्यापति अट पशु मैं हॉलीवुड की प्रदेश गोडक चित्रपट निष्पादक आकर्षण एवं विद्येट कटियत एक गोडक न्यूयॉर्क इधं अमेरिका नंदे सिंह हॉलीवुड वाट संक्रमण දැනටත් ප්‍රධානම චිත්‍රපට නිෂ්පාදන ආයතන පහක් මේ වෙනකොට මේ ආශ්‍රිතව තියෙනවා. බුර්කන් පුලන්ද මොනවද කියලා? වර්ණ ප්‍රදස් කියන එකක් යුනිවර්සල් කීපයක් තියෙනවා මට සේරම නම් මතක නැහැ. ඔව්. හොඳයි. මේ සිහින නගරයට අපි කවුරුත් ඇලුම් කරනවා ආදරය කරනවා. मे यदास नमस्य विसितुनेदी मे हॉलीवुड लैंड क्यों आकृति के स्थापने कराट पसे लुकु कतंदर गुड़ा कितने घाट सिद्धवे अभी एक हिमी हिमी कथा करूँ मेतन तमाय हॉलीवुड आकृति के पैदल लसन पेन थे मिथन टाव मिथन इन्ना अड़ब तरमे बाग तेन का मिथन इन्ना तेने का संजीव मे चित्रपट निष्पादक वरु सहाय आयतन मे हॉलीवुड वर्ल्ट आकर्षण मट के पुलवा मे ओन का प्रधान वश गोडक चित्रपट निष्पादन करण आयतन मे अवटतीयन अब प्रधान वशे कौरुद्धन प्रधान आयतन पहाक्तीयन एक वन ब्रदर्स कोलंबिया यूनिवर्सल
डिस्नी पैरामाउंट की ना ए आये थे ना पहाड़ तमाई प्रधान वशेम अदवेनो कोटा त आप इट दाखिन लेपी होंदाई अभी इद्दास नाम से विषित तुने पासे सिद्धवनु सिद्धिये क्या ना कतागरों इटे पासे मुकद बने इद्दास नाम से विषित तुने इंदंग हॉलीवुड लैंड की ना साइन ने का दिक्कत मत ही बुना है भाई एक विविध मत मतांतर प्रदेश जीवत नायक की मत मतांतर अनु हॉलीवुड चेंबर एंड कॉमर्स की ना संविधान मेहि बारकारित्वयट पत्तुना ये समागम ये आय तीर्णय करा लैंड की ना गृह हतर अयिन करला अयिन करला हॉलीवुड की ना हॉलीवुड की ना एक स्थानगत करा मे अपूर्व हॉलीवुड अकुरु वल දැනෙන ජවය සහ එහි ආකර්ෂණීය භවය නම් කිසිම අඩුවක් නැහැ සංජීව මේ අකුරක් මම විශ්වාස කරන හැටියට මාව නිවැරදි කරන්න අඩි 50ක් විතර උසයි කියලා තමයි කියන්නේ 1923 දී හදපු අකුරක් අඩි 50ක් උසයි ඕකේ දැන් මේ වෙනකොට ඊට වැඩි වෙනසලද අඩි 40යි දැන් ඕකේ ඕකේ එතකොට මේකේ එදා තිබුණ මේ ලයිට් එතකොට මේ විදුලි ලාම්පු ඒවට මොකද උනේ පසු කාලීනවත් ඒ කියන්නේ මම දන්න කාලෙත් මේ හොලිවුඩ් කියන අපිට ඩවුන්ටවුන් වල විවිධ ස්ථානවලදී රැයට බලන්න පුළුවන්කම තිබුණා හැබැයි එක වතාවක් මම සංචාරකෙක් එක්කන් ආපු වෙලාවකදී ඒවා කුරු තිබුණේ ඒ වෙලාවේ මම හිටියේ ග්‍රිෆිත් ඔබ්සර්වේටරි එතන මම ආරක්ෂකයෙක්ගෙන් අහුවම කිව්වේ සමහරු මෙතනට රාත්‍රී කාලයේදී ගිහිල්ලා ඒක කඩා බිඳ දමනවා ඒකින්දයි විදුලි පහන් නැත්තේ කියලා. ඔව්. හැබැයි ඊට වැඩිය මට තේරිච්ච දෙයක් තමයි මේ ඇමරිකානු ජාතිකයෝ ගොඩක් පරිසරය ගැන හිතන ජාතිකයෝ. ඔව්. ඒ රාත්‍රියේදී වනසතුන්ට මේ ආලෝක වලින් කරදරයක් හින්දා समहार वार्तावल यदा हॉलीवुड अक्रूटिक मित्र स्थापने हॉलीवुड सैनिक स्थापित करोट वेदीन डोल धारापात वर्षावत මම හොලිවුඩ් එකේ වැඩි කාලයක් අපි දෙන්නා හිටපු හින්දා ඔය આવට අපි දන්නවා මෙහෙට වහිනකොට කොහොමද වහින්නේ කියලා ධාරානිපාත වරසූර්ණ වරසූර්ණ ඒකත් එක්කම මේකේ හරි අපුරු දේවලුත් සිද්ධ වෙනවා සංජීව ගොඩක් අපුරු දේ මේ අකුරු ටික එක කාලෙකද එක එක එක්තරා පුද්ගලෙක් වෙනස් කරනවා ඇත්තටම 1970 මට ඔහුගේ නම නම් මතක නැහැ ඔබට මතක තියෙනවා නම් හැබැයි අපි මෙහෙම කිව්වොත් ප්ලේබෝයි සංග්‍රහාවේ हॉलीवुड අකුරුත් එක්ක අපූර්ව කතා තියෙනවා මේ එක එක දවසක එක්තරා පුද්ගලෙක්ට හිතෙනවා මේ අකුරු ටික පොඩ්ඩක් වෙනස් කරන්න ඕන කියලා මට ඔහුගේ නම නම් මතක නැහැ නමුත් ඔහු මේ හොලිවුඩ් හොලිවුඩ් බවට පත් කරනවා
ඔහු සහෝගේ මිතුරා ඔබට මතක තියෙනවද ඔය මේ සල හොලිවුඩ් සයින් එක දෙවතාවකදී හොලිවීඩ් කරා හා පළවෙනි වතාවේදී හොලිවීඩ් කරේ මම හිතන්නේ යුනිවර්සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් එයාගේ ප්‍රොජෙක්ට් එකකට තමයි ඒක කරේ ඔව් හැබැයි මෑත කාලෙකදී ඒක හොලිවීඩ් කරා හැබැයි ඒ වෙනකොට හොලිවුඩ් සයින් එකට යන්න තහනම් දැන් පස්සේ තමයි ගොඩක් ආරක්ෂක වැඩ පිළිවෙලවල් ඉදිරියට අපි වගේ හිතුවක්කාරයෝ හැමතැනම ඉන්නවා 1978 දී අපි කිව්වා නේද පොඩි වෙනසක් වෙනවා කියලා ඔව් ඒ කියන්නේ කණ්ඩායමක් එකතු වෙලා ඒගොල්ලෝ තීරණය කරා මේ හොලිවුඩ් සයින් එක නැවත ප්‍රතිස්ථාපනය කරන්න ඔව් ඒකේ ප්‍රධානත්වය ගත්තේ හක් හෆ්නර් ඔහු ගැන අහලා තියෙනවා ඔහු අපුරු චරිතයක් ඒ බෝයි සංග්‍රහව අයිතිකාරයා අයිතිකාරයා එයා තමයි අනිත් එක එයා තමයි වයි අකුරට මුදල් යෙදෙන ආ හා 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 ඒ කියන්නේ මේ අකුරු වලට කලකදී මේ අකුරු එකිනෙක බාර ගන්න ඔව් අකුරක් සඳහා වියදම තමයි ඩොලර් 27,777.77 ඇමරිකානු ඩොලර් වලින් ඔව් අකුරු නමයම සඳහා ඩොලර් 249,999.93 තමයි ගණන. ඔව්. සියලුම අකුරු විවිධ නළු නිලියන් වර්ණ ප්‍රදර්ශ කියන ආයතනයේ බාරගත්තා. ඒ විදිහට තමයි 1978 දී මේක හොලිවුඩ් සයින් එක ඔව්. නැවත ප්‍රතිසංස්කරණය කරේ. ඔව්. ඒ ප්‍රතිසංස්කරණය කරනකොට අඩි 40කට හොලිවුඩ් සයින් එකේ අකුරු අඩු කරලා තියෙනවා අඩු කරලා තියෙනවා ඒ ගාවට හොලිවුඩ් සයින් එක දැනට තියෙන්නේ ඔව් ඉතා වරින් යුතු සවිශක්තිමත් යකඩ බාර් කොන්ක්‍රීට් වලින් පොළවට හිටවලා තමයි දැන්ට හදලා තියෙන්නේ ඔව් ඒ බාර් ගෙනල්ල හිටෙව්වේ හෙලිකොප්ටර් වලින් මම දැක්ක ඒ හෙලිකොප්ටර් එක පදවපු නියමුවා ඒ කතාවකුත් තියෙනවා හා මම විශ්වාස කරන විදිහට 1923 මේ අකුරු හිතවන්නේ නැත්තේ ලීවල ලී කණුවල මම කලින් කිව්වා ටෙලිග්‍රාෆ් කණුවල ඔබට අවසර අරගෙන ඒකම හොඳට මතක තියාගන්න කොයි කිසිම ආකාරයකින් අකුරු ගාවට කිට්ටු වෙන්න යන්න එපා ඔව් හේතුව මෙතන ඉතාමත්ම ආරක්ෂිත තැනක් ආරක්ෂිත කැමරා තියෙනවා ඔව් මම දන්න විදිහට ආරක්ෂිත කැමරා 13ක් තියෙනවා ඔව් ඊගවට සෙන්සර්ස් වලින් දැනගන්න පුළුවන් විදිහට තියෙනවා ඔව් ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව හැම තිස්සෙම මේ සම්බන්ධව ගහගෙන ඉන්නවා ඔව් දැනටත් අවසර අරගෙන එතනට ගියොත් ඔව් බිම තියෙනවා ඒ ටෙලිග්‍රාෆ් කණුවල තම ලී වලින් ආ ආ හොඳයි දැන්ට තියෙනවා ඔව් ඒකට අද අපිට අවස්ථාවක් නැහැ අපිට කවදා හරි දවසක අවස්ථාවක් එළඹි අපි උත්සාහ දරමු එදාට අපි මොනවද කතා කරන්න ඒක ලෝක ප්‍රසිද්ධ ස්මාර්ට් එකේ වගේම සංජලිස් වල තියෙන තමත් ප්‍රසිද්ධ ඓතිහාසික ස්මාර්ට් එක Google වලින් බලුවොත් තා පහසුවෙන් මෙතන තමයි මේ අපි දැනට ඇවිල්ලා ඉන්න තැනට එන්න මොකද Google වලදී බලුවත් ඔබට පෙන්වන්නේ cricket observatory කියන්නේ ඔව් ඔව් මේ වීඩියෝ එකේ comment වල දැම්මොත් කොහොමද එන්නේ කියලා අපිට උපදෙස් දෙන්න පුළුවන් ඔව් හොඳයි මේ Hollywood sign එකේ අපුරු කතා තව තියෙනවා ඉතින් මම හිතන්නේ මේ වෙනකොට මේ හොලිවුඩ් සයින් එක හරි ලස්සනට පැහැදිලිව පේනවා. ඒ කියන්නේ හැබිලිව සුදු පාටින් දිස් වෙනවා. මේක ගැන මම දැනගත්ත විදිහට අන්තිම වතාවට මේක දෙපාර්තරක් කියන්නේ 2005 දී. මම හිතන මට දැන් ඒ උනාට මෙතනට ආවම පේන්නේ ඊට වැඩිය නැවුම් බව, කලුත් බව. මම හිතන විදිහට ඒ වතාවලින් පස්සේ ළඟට දිනේක මේක
संजीव पीट पोडी वेरदी मकना मे अक्रूवल उसके दैंग अभी मुलिदीम की ना निवेदी दस नम से विसी थुने दी अक्रूवल साइज से अड़िपना एक वागे उसा अड़िपना है पालल अड़ती है मे इत पास से उब की ना दस नम से आटे दी मे अड़ी हाथली हतलिया दक्का आडू करना हो ओ हतलिस पाह दक्का आडू करना एक तमा निवेदिम संख्या उस आड़ी हतलिस पाह मैं आपको